මර්ධනයට ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු. අයිතීන් වෙනුවෙන් සටන් වදිමයන් වෙන සංවිධානය කරන විරෝධතා රැලිය සහ පාගමන අද පසුරු තුනට කොළඹදී ආරම්භ වෙනවා. මෙම විරෝධතා පාගමන මරදාන එල්ෆිනිස්ටන් රඟහල අසල සිට කොළඹ කොටුව දක්වා පැමිණීමටයි සැලසුම් කර ඇත්තේ. වෘත්තීය සමිති බහුජන සංවිධාන ශිෂ්‍ය සංගම් සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව මෙම විරෝධතා රැලිය සංවිධානය කර තිබෙනවා. ප්‍රධාන දේශපාලන පක්ෂවන සමගි ජනබල වේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙම විරෝධතාවයට සහය පළ කරන බවයි තහවුරු කර ඇත්තේ. කෙසේ වෙතත් රජය සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරන්නේ මෙම විරෝධතාවය රට තවත් අරාජික කරන එකක් බවයි. මේ අතර අරගලයට සම්බන්ධව සිටින ප්‍රධාන වෘත්තීය සමිතියක් වන ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින්ගේ කාර්යාලයට අද පෙරවරුවේ පොලිසිය පැමිණ සිටිනු දක්නට ලැබුණා. පොලිසිය මගින් ලිපි නිකුත් කරමින් යනවා මේ වෘත්තීය සමිති කාර්යාලයට සහ පුද්ගලයන්ට මේ සම්බන්ධව. ඔව් මට අපිට දැන් ආරංචි වෙලා තියෙනවා, විශේෂයෙන්ම පෙරටුගාමි සමාජවාදී පක්ෂ කාර්යාලයට ගිහිල්ලා තියෙනවා මේ ලිපි දෙන්න. ඒ වගේම ඉරුණිකා ප්‍රේමචන්ද්‍ර තුප මන්ත්‍රීතුමියට, ඒ වගේ මුජිබර් රවුමාන් මන්ත්‍රීවරයාට අපි දැන් මම දන්න විදිහට ඒ මේ වෙනකොටම දැනගෙන තියෙන්නේ. ඉතින් අපි දැක්ක ඊයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැහැදිලි නිවේදනයක් නිකුත් කළා. ඒ නිවේදනයේ තියෙනවා පොලිසියට උද්ඝෝෂණ වලට බාධා කරන්න එපා කියන කාරණාව. ඒ වගේම ඔවුන් සඳහන් කරනවා පොලිස් ආඥාපනත උපයෝගී කරගෙන මේ මර්ධනය කරන්න එපා කියලා ඊයේ රාත්‍රියේ මේ නිවේදනය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාටත් ලිඛිතව දැනුම් දීලා තියෙනවා. එහෙම තියෙද්දි තමයි පොලිසිය මේ ආකාරයෙන් ලිපි නිකුත් කරන්නේ. ලිපි වල අන්තර්ගතය මොකක්ද කියලා දන්නේ නැහැ. තවමත් මම අපිට ආරංචි උනත් වෙලා තියෙනවා, එහෙම වෙලා තියෙනවා කියලා. ඉතින් ඇත්තටම ඒක සම්පූර්ණයෙන් වැරදි. පොලිසියට බෑ, එහෙම පොලිස් රාජ්‍යයක් නෙමෙයි මේක. පොලිස් රාජ්‍යයක් නෙමෙයි. උද්ඝෝෂණ කරන්න එපා, අර්ග කරන්න එපා, මේක කරන්න එපා, ලියුම් දෙන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ඕනෑම පුරවැසියෙකුට අයිතිය තියෙනවා භාෂණයේ නිදහස අනුව කටයුතු කරන්න. ඒක අපේ හිමිකමක්, මේ මූලික අයිතිවාසිකමක්. ඒක ඒ මූලික අයිතිවාසිකම පොලිසියට ඕන විදිහට කඩ කරන්න බෑ. ඒක නිසාම තමයි මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරලා තියෙන්නේ පොලිස් ආඥාපනත උපයෝගී කරගන්න එපා කියලා මේ වගේ මර්ධනයන් සඳහා. අපි සුපුරුදු පරිදි අපේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය අපි කරනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. ඒක නීතියානුකූලව අපිට ඉමු වෙච්ච අයිතියක් අපි පාවිච්චි කරන්නේ. මේ අතර අරගලයට සම්බන්ධව සිටි ක්‍රියාකාරීන් තිදෙනෙකු පෙරේදා අඹේපුස්සෙන් කොළඹ දක්වා පැමිණෙන පාගමන ආරම්භ කර තිබුණා. අද යලිත් එය කැලණිය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කර තිබෙනවා. එම ස්ථානයට අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද පැමිණ සිටියා. කොළඹ පවතින විශාල මහජන උද්ඝෝෂණය විපක්ෂයේ සියලුම බලවේගات එකතු වෙලා අරගලයේ සියලුම තරුණ තරුණියෝ දරුවෝ වැඩි හිටියෝ එකතු වෙලා කරන මහජන රජයට විරෝධය පාමින් රටේ තියෙන මේ දුර්භික්ෂයකට ආසන්න වූ තත්ත්වයට උදා කරලීමට විරුද්ධව රජයට විරෝධය පෑමට ඔයත්තන උද්ඝෝෂණයේ සහභාගීවීමට මේ දරුවෝ තුන්දෙනා මෙතනින් ගමනක් ආරම්භ කරලා දැන් එතනට දෙකට එල්ෆින්ස්ටන් නේගාව කොළඹ මර්ධානේ ආරම්භ කරන උද්ඝෝෂණයට සහභාගී වෙන්න මම හැමදාම මේගොල්ලන්ට ආශිර්වාද කරා. මොනම ප්‍රශ්නයක් ආවත්, ගැටලුවක් ආවත්, මර්ධනයක් ආවත් අපි ඒගොල්ලොත් එක්ක හිටගෙන ඉන්නවා කියලා මම හැම වෙලේම ප්‍රකාශ කරනවා. ඉදිරියටත් ඒගොල්ලන්ට ශක්තියක් වෙන්න ඒගොල්ලෝ වෙනුවෙන් කැපකිරීම කරන්න අපි ලෑස්තියි.